අද මුළු රටම මේ මැතිවරණේ දැනට සමාජ මාධ්‍ය වලින් කොටසක් සහ විදේශයේ වල ඉන්න සමහර channel කියලා YouTube වල කතා කරන සමහරක් එකතු වෙලා මේක සම්පූර්ණයෙන් ජනාධිපති වර්ණයේ ව්‍යාකූල කරලා තිනවා මම දැක්ක මැතිවරණ කොමිසමත් නිවේදන දාලා තිනවා ඒ කියන්නේ විවිධ හිතා ගන්න බැරි අර 75%කින් අනුර කුමාර දිනනවා වගේ මේ සර්විස් දාලා තිනවා වාර්තා ඉතින් මේ වලින් සම්පූර්ණ ජන මනස නිකන් try කරනවා මේක මේ දැන් යානේ දිනලා ඉන්නේ කියන වගේ මතයක් හදන්නේ හැබැයි තත්ත්වය බිම තත්ත්වය වෙනස් බිම ජනතාව සම්පූර්ණයෙන් ඉන්නේ මේ අවුරුදු දෙකකට කලින් තිබුණ රට මේ තත්ත්වයට ගෙනාපු ජනාධිපතිතුමාට ඡන්දය දෙන්න ඕනේ කියලා ඒ නිසා තමයි මම හැමතිස්සෙම කියන්නේ රටම රහසින් රනිල්ට ඒක අපි හොඳට අත්දැකීමෙන් දන්නවා අපි බිම ඉන්න මිනිස්සු හැටියට විශේෂයෙන් ගම්පහදේ ස්ත්‍රීකේ අපි ඉතාම හොඳ සංවිධාන ශක්තියෙන් ඉදිරියට යනවා මේ කැම්පේන් එක ඒ නිසා අපිට පැහැදිලි ගෙයින් ගෙට යනකොට අපිට කුඩා රැස්වීම් තියෙනකොට ජන ප්‍රසාදය සහ ඔවුන්ගේ කැමැත්ත ඒ නිසා මේ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන මැතිවරණයක් දැන් විවිධ මඩ ප්‍රචාර මවල මඩ පුවත් මවල උත්සාහ කරනවා මේක ජනතාව නොමග යවන්නේ. ඒ නිසා මෙහෙමයි ජනතාව ගුණාටන් දන්න බෑ. හරි විදිහට හරි තැනදී ඡන්දේ පාවිච්චි කරනවා. සැප්තැම්බර් 22 වෙනිදා මේ රටේ 9 වෙනි ජනාධිපතිවරයා වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා රටේ ජනතාව මේ ගැන බොහොම බුද්ධිමත්ව බලාගෙන ඉන්නේ. ඒ නිසා විවිධ දෙනා දැන් සමහර වෙලාවට කෙනෙක්ට හිතන්න පුළුවන් අර මහත්තයයි රැස්වීමට ආපු හින්දා එතන එයාට ඡන්ද දෙන්නේ යාට කියලා. හැබැයි මේ මහත්තයා සමහර වෙලාවට හැම රැස්වීමටම යනවා. ජනාධිපතිතුමාගේ සාකච්ඡා වලටත් එනවා. සජිත් මහත්තයාගේ සාකච්ඡා වලටත් එනවා. දැන් ඊළඟට NPP ගේ සාකච්ඡා වලටත් යනවා. ඒකයි තියෙන්නේ. ඕනෑම කෙනෙක් දැන් ඔබ මාධ්‍ය විදින් හැටියට ඔබ ඔය තැන් තුනටම යනවනේ. තැන් තුනටම ගියාට කාටවත් කියන්න බෑනේ ඔයා ඡන්දෙන්නේ අහවලාට කියලා. ඒක දන්නේ ඔයා විතරයි. ඒ නිසා මේක වැරදි චිත්‍රයක් හැදෙනවා. ඔලුගෙඩි ගානෙන් පුළුවන් හිතනවා. ඒගොල්ලෝ හිතනවා ඔලුගෙඩි පෙන්නලා මේක ජනතාව රවට්ටන්න. එහෙම බෑ. බිම වෙනස්.